මාතක ඉන්නවා මෙමුතේ යෝන් ක්‍රිකට් තරුව අපේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ලසිත් ක්‍රූස්පුල්ලේ. ලසිත් ඔබ ඉතාමත් හොඳින් ලකුණු අතර ඉන්න මේ තරඟාවලිය පුරාට ශතක දෙකක් වාර්තා කළා. කොහොමද මේ ශතක දෙක ලබා ගන්නට කලින් මේ තරඟාවලියට කලින් මොන වගේ සූදානමක් තිබ්බේ? මම ගොඩක් ප්‍රැක්ටිස් කරා. ගෙදර ඇත්තක් තියෙනවා. ඒකේ ගොඩක් බැට් කරන අපේ ඉස්කෝලේ මැස අනිල් ගුණසිංහ එක. ඇත්තේ ගොඩක් ප්‍රැක්ටිස් කළා තමයි. ප්‍රැක්ටිස් මැච් එක මට කෝල් එක ආවා මම ඉන්නවයි කියලා. පස්සේ මම ෆස්ට් ඉනිංස් එකේ ලකුණු 19 දී දැවි ගියා. පස්සේ මම කොහොමද සෙකන්ඩ් ඉනිංස් එක කම්බේ කියලා බලාගෙන හිටියේ හොඳට පර්ෆෝම් ගන්න. ඒ වගේම මට හම්බුණා මම ශතකයකට ගියා. ඊට පස්සේ මේ තරගයට එද්දී මට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තිබ්බා. මොකද මෙයාලා බෝලර්ස්ට මම දැකලා තිබ්බ නිසා. මම මෙයාලගේ ප්ලෑන්ස් ඔක්කොම බෝල් මැච් එක හම්බුන නිසා මට ඒක මේ මැච් එකට ගොඩක් හෙල්ප් එකක් වුණා. දැන් අපි දන්නවා ඔබ සාමාන්‍යයෙන් මේ සිව් දින තරඟ පවා ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කරන්න කැමැත්තක් දක්වනවා. මේද ඔබේ රටාව පිටිකන රටාව? ඔව්, මම හැම වෙලෙම බලන්නේ හොඳ බෝලයක් කරනොත් ඒක රෙස්පෙක්ට් කරලා ඉනින් එක පටන් ගද්දී පොඩ්ඩක් හොඳට බැට් කරලා කියන්නේ බෝලස් හොඳ බෝල දාන පටන් ගත්ත ගමන් අලුත් බෝලෙන් ස්විං කරලා ඒකට රෙස්පෙක්ට් කරලා එයාලා ගේ ලූස් බෝල හැම එකටම අතරක් ගහන්න පුළුවන් වුණොත් බෝලට ප්‍රෙෂර් එකක් එනවා. ඒක ඒ විදිහ තමයි රටාව ලූස් බෝල. දැන් ලසිත් ක්‍රූස්පුල්ල කිව්වම දැන් හැමෝම කතා වෙනවා ජාතික කණ්ඩායමට ළඟට ඇවිල්ලා ඉන්නේ කියලා වගේ පේන්න තියෙනවා. මේ තියෙන ෆෝම් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි එංගලන්තේ කණ්ඩායමට ශතක දෙකක් ලබා ගන්න පුළුවන් වුණාට. හැම්බෙන හැම තරගයේදීම හොඳට කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. වැඩිමපුර කැමති ඔයා වයිට් බෝල් වලටද රෙඩ් බෝල් වලටද? මොකක්ද වැඩිපුර කැමති? ෆෝමට් තුනටම කැමති. වඩාත් කැමැත්තක් තියෙන මොකක්ද? T20. ලසිත්, දැන් අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමතිද ඔබ කොහොමද පාසල් අවධිය ගත කරේ, කොහොමද මේ දක්වා කාලේ පැමිණියේ කොහොමද කියන කාරණා පොඩ්ඩක් පැහැදිලි. ග්‍රේඩ් 10 වෙනකම් මාල්ස්ලා විද්‍යාලය ඉගෙන ගත්තා. ඊට පස්සේ මම අවුරුදු තුනක් ඩීමස්න විද්‍යාලයට ගියා. ආය නැවතත් මාල්ස්ලා විද්‍යාලයේ අන්තිම අවුරුද්දේක ක්‍රීඩා කරා. කවුද උදව් කරේ වට ඒ කාලෙදි? අපේ ඉස්කෝලේ කෝච් අනිල් ගුණසිංහ, ඩීමස්නඩ්ගේ කෝච් කරා ට්‍රෙවින් මැතිව්ස්, ෆීලික්ස් ඩයස්. ආයේ මම මාස්ලාකට ආවා. එතකොට මට අපේ ඉස්කෝලේ POG සුසන්ත අමිල් සර් සහ ප්‍රින්සිපල් ගොඩක් උදව් කරා ආයේ පාසලට එන්න. දැන් පාසල් කාලේදී දක්වපු දක්ෂතා ගැන පොඩ්ඩක් මතක් කරමු. අන්තිම අවුරුද්දට කලින් අවුරුද්දේ මම 1273ක් ගැහුවා ස්කූල් සීසන් එකේ. ඒක තමයි මම ඉන්නේ මාර්ස්ලා විද්‍යාලයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ගහලා තින්නේ. ඊට පස්සේ අවුරුද්දේ මම 900ක් ගහලා මොබිටෙල් අවෝඩ්ස් වල බෙස්ට් බැට්ස්මන් වුණා. පාසල් අවදීන් ඔබට අවස්ථාව ලැබුණාද වයස අවුරුදු 19 පාල නියෝජනය කරන්න? 19 පාල මම ජාතික කණ්ඩායම ටුවර්ස් දෙකක් කරලා තියෙනවා. කොයි කොයිද ගියේ? ඕස්ට්‍රේලියායි ඒෂියා කප් එකත් තිබ්බා මෙහෙ. ඒක ක්‍රීඩා කරා. ලසිත් බලාපොරොත්තු කොහමද මේ ක්‍රිකට් වල පැත්තෙන් ගත්තු? මම මගේ ෆිට්නස්, බැටින්, බෝලින්, ෆීල්ඩින් හැම එකටම තව ෆට් එකක් දීලා තව ෆයිට් කරලා ඒ ටික තව ටිකක් උඩට දාගන්න මම බලන්නේ. දැන් ආරම්භක පිතිකරු ඔබ ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. ජාතික කණ්ඩායමේ ගොඩක් ආරම්භක පිතිකරු ඉන්නවා. ඔවුන්ට ඒ අභියෝග කරන්න සූදානම්ද ලසිත්? මට හම් වෙන හැම තරගයේදීම මම ලකුණු ගන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. ජාතික තලයේදී උදව් කරන පුහුණුකරු කවුද ඉන්නේ ඔබට? ඒ ටීම් එකේ කෝච් අවිස්ක සර්, සජීව සර්, අතව ඉන්න අපේ ප්‍රොවින්ෂල් ටීම් එකේ හෙඩ් කෝච් මලින්ත සර්, ඊඑන් ඩැනියල් සර්. ඒ හැමෝම උදව් කරනවා. මම හිතන්නේ දෙවෙනි නිමෙත් ඔබට හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තිබුණා. නමුත් අවාසනාවන්ත විදිහට දැවි ගියා. කලබලයි කියලා හිතෙන්නේ නැද්ද පොඩ්ඩක්? චුට්ටක් හිතෙනවා. ඔව්, ඉවසලා ගහන්න ඕනේ කියලා හිතනවද? මම ගන්න ඔප්ෂන් හරියට ගන්න තමයි මම බලන්නේ. ඒක තව ටිකක් වැඩි දියුණු කරා නම් හොඳයි කියලා හිතනවා. පෞලි විස්තර කිව්වත් ලසිත්, තාත්තයි අම්මයි අයියයි ආච්චි. කොහෙද පදිංචිය? මීගම. කවුද වැඩිපුරම කැමති ක්‍රීඩකයා? රෝහිත් ශර්ම. ශ්‍රී ලංකාවේ කවුද වැඩිපුර කැමති? කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස්. ලසිත් එනම් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ඉතාමත් හොඳින් පිටිකරණය දුනා. අනාගතයට සුබපතනවා. ඉතාම ඉක්මනින්ම ජාතික කණ්ඩායමේ දකින්නට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා. Thank you.
දෙදහස් විසිතුන හා දෙදහස් විසිහතර උසස් පෙළ සංත ගන්තය සිංහල මාධ්‍ය පන්ති මනුජ් සෝලංග ආරච් බෞතික පන්ති ද හයිබ්‍රිඩ් නුගේගොඩ මුළුතුරීන්ටම ඔන්ලයින් එම මොහොතේම දෙදහස් විසිතුන හා දෙදහස් විසිහතර උසස් පෙළ සංත ගන්තය සිංහල මාධ්‍ය පන්ති මනුජ් සෝලංග ආරච් බෞතික පන්ති ද හයිබ්‍රිඩ් නුගේගොඩ මුළුතුරීන්ටම ඔන්ලයින් එම මොහොතේම